පැත්තක අපි කතා කරනක වර්තාව පෙන්නලම අපි අපිට මේ කතාව කියන්නේ මේ නිසයි මහරගම පිළිකාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයශ්‍රේකර මහත්මයා මහරගම අපේක්ෂකරෝහලේ මික්ක සුදිත් මහත්මයා තමයි ඉන්නේ. ඉතින් අපි බලමු මේ වර්තාව දිහාට අවධානය යොමු කරලා. මේ වර්තාව දිහාට අවධානය යොමු කළොත් එහෙම තාමත් අනුවේදනීය කතාවක් තිබෙනවා. ඔබ දන්නවා ආර්ථික අපහසුතාවත් එක්ක ලංකාවේ ඖෂධ අර්බුදයක අපි ඉන්නේ. මහරගම අපේක්ෂාරෝහල යන නම ඇසූ සැරින් බොහෝ දෙනෙකුගේ සිතෙහි ඇතිවන්නේ චකිතයකි. ඒම රෝහලින් ප්‍රතිකාර ලබා දෙන පිළිකා රෝගීන්ට වන පැවින් ජීවිතයත් මරණයත් අතර තිබිකවන බොහෝ රෝගීන් සඳහා මේ වන විට බෙහෙත් හිඟයක් පවතින බව කවුරුත් දන්නා කරුණක්. එම රෝගීන්ගේ සුවසේතු සහ බෙහෙත් පෙත්තකින් හෝ උන්ගේ පෝෂණය සනීපාරක්ෂා වනුවෙන් ඔබටත් දායකත්වය දැවිය හැකිෙන මෙය මහඟු පුණ්‍ය කර්මයක්. විදිස්ගතවෙන ශ්‍රලාංකිකයන්ට ශ්‍රලාංකිකින් විදිස්ගත වෙලා ඉන්නගේ පවුල්වලට විශේෂම වේලාවේ මේ උදව් කරන්න කියලා අපි ඉල්ලනවා. මේ වන විට රෝහලේ නිවාසිකව රෝගීන් 600ක් සහ 700ක් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලැබෙනවා. එවැගේම දිනකට 1000ක් 2000ක් අතර පිරිසක් සායන සඳහා පැමිණෙනවා. බොහෝ වෙලාවට ආධාරවලින් තම රෝහලට අවශ්‍ය බෙහෙත් සපයාගන්නේ. ඒ සඳහා ක්‍රමවත්ව ආධාර උපකරණ ලබා ගන්න ක්‍රමවේදයක් රෝහල වගේ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ක්‍රමය නිසා අනවශ්‍යදී ලැබෙනක වැළකෙන වගේම කෙනෙකු ලබා දෙන පරිත්‍යාගය අපතියන්නේ නැහැ. ඖෂධ මිල අධිකයි. නිවර්ති ක්‍රමවේදයකින් ඒ දේවල් බහර නොගත්තොත් කවුරු හරි අරගෙන නැවත විකුණන්න පුළුවන්. ඒ නිසා ඖෂධ බහර ගන්න වෙනම යුනිට් එකක් ඔයාලා ඇතුළත වෙනවා. ඖෂධ වේදික තමයි ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ. ඒතරදී සතිපතා බලනවා හිඟ බෙහෙත් සහ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග මොනවද කියලා. මොකද හැම බෙහෙතක්ම අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. විදේශගත කෙනෙක් පරිත්‍යාග කරන්නේ කොහොමද? ඒ වගේම තමයි සුළු පරිත්‍යාගයක් කරනවා නම් ඖෂධ විකුණන සමාගමකින් ෆාමසිකින් අරගෙන අපිට දෙන්නට පුළුවන්. මේ ක්‍රමයට ආධාර ගොඩක් ලැබෙනවා. ඒ වගේම පිටරට සිටින කෙනෙක් ඒ රටින් ඖෂධ දෙනවා නම් සෞඛ්‍ය මාත්‍යංශය හරහා තමයි වන්නට අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රබන්ධ සෞඛ්‍ය මාත්‍යංශය වෙබ්බඩවේ සෙල්ලු තොරතුරු තිබෙනවා. විදේශගතව සිටින කෙනෙකුට ලංකාවේ ඖෂධ සමාගමකට මුදල් ගෙවන ඖෂධ අපිට ලබා දෙන්නත් පිළිවන්. මුදල් පරිත්‍යාග කරනවා නම් රෝහල් කමිටුවේ ගිණුමට මුදල් පැර කරන්න පිළිවන් කමුත් වෙනවා. මේ මුදල් අත්‍යවශ්‍ය වෙලාවකදී වුණත් වියදම් කරන ක්‍රමවේදයක් තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධයක් නැති වෙලාවකදී වෛද්‍යවරු නිර්දේශ කළොත් ඒ අවශ්‍යයි කියා රෝහලේ කමිටුවේ ගිණුමේ ඇති මුදල් නිහ අරගෙන දෙනවා. විශාල මුදල් පරිත්‍යාග ලබා දෙනුනගේ මුදල් සෞඛ්‍ය මාධ්‍යංශය හරහා කළ යුතුයි. ආහාර සඳහා පෝෂණ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. පිළි ආහාර පරිත්‍යාගයක් අපේ පිටුව තිබෙනවා. දානමය ලෙස දෙනව නම් ඒ සඳහාත් වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. වෙනම ආහාර පරිත්‍යාග පරිපාලනයෙන් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන ඕනෑම අයකට කරන්න පිළිවෙළකම තිබෙනවා. අපේක්ෂා රෝහල තුල ප්‍රතිකාර ලබන්නේ පිළිකා රෝගීන්. ඒට පැමිණෙන සෑම රෝගියෙකුගේම බලාපොරොත්තු රෝගිය සුවකර ගැනීමයි. ඉති කරන බොහෝ ප්‍රතිකාරවලින් රෝගයාගේ පෝෂණ මට්ටම අඩු වෙනවා. රෝගයාට නිසි ප්‍රතිකාරයක් ලැබීමට නම් පෝෂණය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වෙනවා. අපේක්ෂා රෝහල තුළ වැඩි රෝගීන් පිරිසක් සිටින්නේ පියරු පිළිකා සහ උගුර කට ආශ්‍රිත පිළිකා වලත රෝගීන්. ඔවුන්ට කෑම ගැනීමට අවශ්‍යතාව තිබුණත් ගිලීමට පහසු නැහැ. ඒ නිසා ඔවුන්ට විශේෂ සුප් වර්ග කැඳ වර්ග ලබා දෙන්නට පිළිවන්කම තිබෙනවා. සෑම විටම පරිත්‍යාගශීලියෙකු වියදම් කරන මුදලට වැඩි වටිනාකමක් කරමින් මිලාදික ආහාර ලබා දෙනට පෝෂණ ගුණිකයන් ඉහළ ආහාර ලබා දීම තමයි වැදගත් වෙන්නේ. නාඩු සහල් පරිප්පු සැමන් ටින් එකම සොයාමි නූඩල්ස් විතර කරවල කට කලවල හරි තලපත් හරි තියෙනුණු මුතයි. ඊට අමතරව මුංගට එකම කිරිපිටි සීනි තේකොළ බිස්කට් වගේ දේවල් දෙන්න පුළුවන්. සබන්දන් තලේ පුක්තුවා කොට්ට උර ඇඳ ඇතිරලි ආදියත් පරිත්‍යාග කරන්න පුළුවන්. ඊට අමතරව දේශ්‍ය දුඩම් කෙසෙල් කොමඩු දෙලුම් මල්ගෙට පෙර වගේ පළතුරු වර්ගත් ලබා දෙන්න පිළිවන්. ඊට අමතරව තැඹිලි පරිත්‍යාග කරන්න පිළිවන්. එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ ප්‍රතිස්පත සිදු කරන්නට උමනා වෙනවා. ඉවතලන කෝම්පාති නැවත කෙනෙන්ටත් පිළිවන්කම තිබෙනවා.
විශෂෙන්ම දෑසන අටේ දන් පසරු හය දක්වා කාරැල්ල වෙලාවෙදී මේ අපි කියන දුරකතරංක විරුදෝ තියුණු නමුත් ඒක දුරකතරක වෙන්නත්තං වට්සප් හරි ඊවල් හරි කරන්නත් පුළුවන්. ඖෂධ පරිත්‍යාග භාර ගැනීම එකක 0763 468 503 2 850 251 සහ 253 2 850 277 ඊමේල් එක donation@gmail.com. සියලු ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග සඳහා වෛද්‍ය පෝෂණ අංශය 0852 850 253 එහෙම නැත්නම් 19 1495 0702 662 9479 ආහාර සදා මුත්‍රාගෙන කතා කරන 2 2 852 252 කියන අංකයට අපේක්ෂා රෝහලට ඔබ යම් ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආහාර ද්‍රව්‍ය මිදී ගැනීමට එකතු කිරීමට පෙර ඒ සඳහා නැක අමතා තොරතුරු ලබාගෙන පරිත්‍යාග සිදු කිරීමට දිනයක් ප්‍රථමයෙන් වෙන් කරගන්නට අවශ්‍යයි. ඇතැම් කූඩ මිනිසුන් වංචා කරන නිසා කියලා. කියන්නේ අපි මේ වார்த்தාවත් එක්කම ඇතුළු මේ ඔබට කියන්නේ සිරිගත පත්‍රයේ 2000 මේ සිරිගත පත්‍රයේ තිබු වார்த்தාවක්. I think මේ වார்த்தාව වල ඔබට හැකියාවක් තිබුණා මේ පිළිකාරෝගීට උපකාර කරන්නේ. තාම වැදගත් පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඒයි තාම පීඩාවෙන් ඉන්නේ ආර්ථික අර්බුදයේ ළඟ තවත් තලල දාලා තියෙන්නේ. ඉතින් මෙවැනි ආධාර ව්‍යාපාරයක් අවශ්‍යයි ඒ ජනතාව වෙනුවෙන්.